හරි YouTube එක බලන ළමයි ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න සර් මේ මේක කියලා දුන්න වැරදීනේ සර්ටත් මතක නෑනේ හරි ඔව් අපි ඒව හදාගමු මෙහෙම මොන හරි අවුලක් තිබ්බොත් හරි අවුලක් නෑ 25 කරා 26 ඉඳන් තියෙන්නේ 26 ඉඳලා තියෙන්නේ අපෝ ප්‍රශ්න පහයි තියෙන්නේ ප්‍රශ්න පහයි ඩක් ගාලේ ප්‍රශ්න පහ ඉවර කරමු ගන්න ප්‍රභා සංශ්ලේෂණයයි අපි දැන් මේ කරන්නේ මේ මගේ ෆිසිකල් පන්තියෙන් නැති කට්ටිය පේපර් ඔය යට නම්බරයක් ඇති ඒකට කතා කරලා විස්තර දැනගෙන පේපර් ක්ලාසෙට ජොයින් වෙන්න පුළුවන් හරි ඒතර ෆිසිකල් ක්ලාස් එකේ අපි පේපර්ස් කරවනවා ඒතර ඒකේ මේ රෙකෝඩින් එක YouTube එකේ දානවා ඩිස්කෂන් එක දැන් අපිට තියෙන මේ දකුණු පළාත් පේපර් එක ඒකේ ප්‍රශ්න 26 ඉඳලා 30 දක්වා ප්‍රශ්න පහක පොඩ්ඩයි තියෙන්නේ ඒක පොඩි කැලලක් විදිහට හරි දානවා හරි ඉතින් අවුලක් නැහැ චුට්ට චුට්ට තමයි ලොකු දෙයක් වෙන්නේ හරි දන්නවනේ හරි දැන් හරි ABCD ප්‍රශ්න ටිකක් තියෙන්නේ බලමු ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී සිදු නොවන්නේ දැන් මතකද ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව මතක තියෙන්න ඕනේ හරි චුට්ටක් ඉතින් හොඳයි දැන් ඒක ටිකක් ලියාගෙන කරගෙන ආවනම් හරි මොකද මටත් හොඳයි මතක් කරන් ආවනම් මොකද මට මතකත් නැති යන්ද හරි අපි යා බලමු ප්‍රභා සංස් ප්‍රභා පොස්ෆොරයිලීකරණයේදී PS1 එකෙන් PS එකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝනවල ශක්තිය පමණක් ගබඩා වීම ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවදී සිදු නොවනුවේ නේද? චුට්ටක් මතක් කරන් ඉමු මේ වැඩේ හරියන්නේ නැහැ. මේ මතක් කරන් ඉමු. එක්කෙනෙක් යට ඉන්නවා කිව්වේ නේද? අනිත් කෙනා උඩ. එතකොට මේක ගත්තේ කොහොමද? මෙහෙම මෙහෙමද නැහැ. මෙහෙම ගියා කවුද උඩ ඉන්නේ? මට සරි. ඊට පස්සේ මෙහෙම ගියා මෙහෙම නේ. මට මතක විදිහට මෙහෙම ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඔහොම නේද? ওই විදිහට නේද තියෙන්නේ. ඒ විදිහට නේද? එතකොට මෙයා නේද යටින් අඳින්න ඕනේ. ආ නෑ මෙතන PS1 නේද? ආ නෑ මෙහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි. අර චක්‍රීය කතාව වෙන්නේ PS1 වලනේ. මට හොඳට මතකයි ඒ නිසා මේක PS1. මේ පැත්තේ තමයි PS2 තිබෙන්නේ. එහෙම නේද? ඊට පස්සේ මං කිව්වා දෙක යටින් තියෙන්නේ. ඒක ඉතින් තේරෙනවනේ හරි දෙක යටින් තියෙන කියන එක. ඒක ඊසිනේ. ඒතර එක තමයි උඩින් තියෙන්නේ. හරි. ඒ වෙලාවර දෙයෝ පිට වෙන්නේ. හරිද? එතකොට ඊට පස්සේ මට මතකයි මේක මෙහෙම ගිහිල්ලා මෙතන තියෙනවා මොකද්ද මෙව්ව දෙකක් මෙතන මෙහෙම මතකයි හරි මේවා කී කී ඉන්නේ නැහැ දැන් හරි මෙව්ව දෙකයි මේකයි හරි ඊට පස්සේ තමයි මේ වැඩේ වෙන්නේ හරි එතකොට දැන් අර මතකයිනේ මේ ආලෝකය ආපුහාම මෙතන තියෙන ප්‍රභා සංශ්ලේෂක වර්ණක නේද මෙහෙම ආලෝකය ඇබ්සෝබ් කරාම ඒව ඉලෙක්ට්‍රෝන මෙතෙන්ද ගිහිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා උද්දී මෙතනින් අධිශක්තිය වෙන පිට වෙලා ඊට පස්සේ මේක මෙහෙම මෙතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම උඩ නැගලා ආයෙ මෙහෙම ගිහිල්ලා ඔහොමනේ යන්නේ හරි දැන් හරි මතකයි හරි එතකොට තව මතකයි එකට වඩා දෙක ලොකුයි දෙක ලොකු වුණාට මෙතන තියෙන්නේ P 680 නේ P 680 මෙතන තමයි තියෙන්නේ P 700 දැන් අහන්නේ ආලෝක ප්‍රතික්‍රියාවේදී සිදු නොවන්නේ ප්‍රභා පොස්ෆොරයිලීකරණයේදී PS1 එකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වල ශක්තිය පමණක් ගබඩා වීම මොකක් සිදු නොවන්නේ ආදී ඕනේ නොවන්නේ නේද පුතේ මේ ප්‍රභා පොස්ෆොරයිලීකරණය කියන්නේ බම් මේකනේ බේම් මෙතන ATP නිපද වීමනේ දැන් මෙතන මොකක්ද කියන්නේ ප්‍රභා පොස්ෆොරයිලීකරණයේදී PS එකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වල ශක්තිය පමණක් නැහැනේ PS2 වල ඉඳලා PS1 වලට එන ඉලෙක්ට්‍රෝන හින්දා මේ එන ඉලෙක්ට්‍රෝන හින්දා ඔය වැඩේ වෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අර චක්‍රීය ප්‍රභා පොස්ෆොරයිලීකරණය සලකද්දි හරිය ඈ. එතකොට හරි. ඒතර දැන් පමනක් කියන එකයි වැරද්ද. පමනක් කියන එක. ඔයා ලියාගන්න. චක්‍රීය කතාව සලකද්දි නම් හරි කියලා ලියාගන්න. චක්‍රීය කතාව සලකද්දි නම් හරි. PS දෙකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් NADP+ ඔක්සිහරණය වීම PS දෙකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින්
NADP plus oxyharane. PS දෙකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් NADP plus oxyharane. පුතේ NADP plus මෙහෙ නේද තියෙන්නේ. NADP plus කවුරු බවට පත් වෙනවද? NADPH. අපි එකට කියන්නේ මොකද්ද? NADPH බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙහෙන් ඉලෙක්ට්‍රෝන ගරගෙන නේද? තව මෙතන අර ජලණුවක් කැඩිලා ඉවත් වෙන හයිඩ්‍රජන් අයනක් යනවනේ මෙතෙන්ට. හයිඩ්‍රජන් අයන. ඒත් අපි කියන්නේ දැන් අහන්නේ PS2 PS දෙකෙන් PS දෙකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් NADP+ ඔක්සිහරණය වීම. මෙහෙමයි ඉතින්. මේ PS 1 වල PS2 වලින් ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා වෙනවා ඉතින් වක්‍රාකාරව ගත්තොත් නම්. ඒක හරි ප්‍රශ්නාර්ථයක් අප්පා. දැන් මෙහෙමයි ඉතින් මෙයා ඔක්සිහරණය වෙන්නේ මෙතනින් එන ඉලෙක්ට්‍රෝන PS 1 වලින් එන ඉලෙක්ට්‍රෝන. හරිද? දැන් කියනවා මෙතනින් එන ඒවල. ඔව් ඉතින් මෙතනින් එන ඒවත් මෙහෙම එනවනේ අප්පා. පොඩි අවුලක් තියෙනවා එතන. මතක නැති හින්දා හොඳයි. ද ඇයි මතක නැති වෙන්න බෑ දැන් දෙවෙනි පාඩම පාඩම් කරලා නින්නේ? ඉලෙක්ට්‍රෝන වැඩි විභව ශක්තියක සිට අඩු විභව ශක්තියට යාම. මෙහෙමයි ඉතින් වැඩි විභව ශක්තියකට ඉඳන් පල්ලෙහාට යනවා මේ. ආපහු උඩට ගිහිල්ලා ආයේ පල්ලෙහාට එනවා. ඉතින් මෙතන උඩ කියලා ගත්තොත් පල්ලෙහාට එනවා. මේ මෙතන උඩ කියලා ගත්තොත් පල්ලෙහාකට එනවා. වැඩි විභව ශක්තියක සිට අඩු විභව ශක්තියකට යාම. ඒක වෙනවා. ඒක වෙනවා. ඒක වෙනවා. මේ මෙතන ඉඳන් පහළ ශක්ති මට්ටමට එනවනේ මේ. ඒක හරි. ප්‍රභා පද්දේ දෙක සලකද්දි හරි ඈ. මේ දෙන්න සලකද්දි හරි. උඩ ඉඳන් පල්ලෙහාට එනවනේ. ඒක හරි. ආලෝක ශක්තිය රසායන ශක්තිය බවට. ඒක හරිනේ. හරිතලවයේ තෛල කොයිල පටල මත. ඒකත් හරිනේ. දැන් මේකේ ගැටලුවක් තියෙනවා මේ B උත්තරේ. B උත්තරේ. PS දෙකෙන් නිදහස් වන ඉලෙක්ට්‍රෝන වලින් NADP+ ඔක්සිහරණය. ආ මේ ඔක්සිහරණයද ඔක්සිකරණයද? ඉලෙක්ට්‍රෝන ගන්නවා කියලා කියන්නේ ඔක්සිහරණය නේද කොහොමත්? ඔව් එතකොට ඒක හරි එතන අවුලක් නැහැ. ඉතින් මෙහෙමයි මම නම් කියන්නේ ඒකට පුතේ ප්‍රශ්නාර්ථයක්ම තමයි දෙන්න වෙන්නේ. එතන උත්තරද උත්තරේ මේ තුන නෙමෙයි පහ ඉන්නේ. උත්තරේ තුන නෙමෙයි පහ ඉන්නේ. පහ ඉන්නේ. ඇයි ඒ? මෙතන ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් එනවනේ. හරි? එහෙමත් එනවනේ. ඇත්තරම ජලයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන මේ යන්නේ. හරි? එතකොට එහෙම ඉලෙක්ට්‍රෝන යන්න පුළුවන්. ඒක හරි කියලා ලියාගන්න. ඒ කතාව හරි පැත්තට බරයි කියලා ලියාගන්න. මේක හරි පැත්තට බරයි. හරි 27 ක්‍රෙබ්ස් චක්‍රයේ සම්බන්ධව හප්පා ක්‍රෙබ්ස් චක්‍රය මතකද? ක්‍රෙබ්ස් චක්‍රය අනේ බං චුට්ටනේ බං ඔය ඒ ලෙවල් වල තියෙන්නේ ක්‍රෙබ්ස් චක්‍රය ඔසප් චක්‍රය එනේ චක්‍ර දෙක තුනයි. හරි ඌවට පාඩම් කරගන්න. ඔහොම නැතුව ඉතින් මේ බෑ. හරි දැන් අහන්න ක්‍රෙබ්ස් චක්‍රය හා සම්බන්ධව ඉසලා මතක් කරලා හිටියොත් ක්‍රෙබ්ස් චක්‍රය කියන්නේ ඔබ තියෙන්නේ කොහෙද? ශ්වසනයේද ප්‍රභා සංශ්ලේෂණයේද? ශ්වසනයේ ක්‍රෙබ්ස් චක්‍රය පටන් ගන්නේ ඇසිටයිල් සයින්සයිම් මේ වලින්. ඔයාලට මතකද මෙතන තියෙන්නේ කවුද? සිට්‍රික් අම්ලය නෙමෙයි නේද? ඔක්සලෝ ඇසිටික් අම්ලය නේ මෙතන තියෙන්නේ. ඔක්සලෝ ඇසිටික්. ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් මෙයත් එක්ක එකතු වෙලා සිට්‍රික් නැත්නම් සිට්‍රේට් වෙනවා. ඊට පස්සේ ප්‍රතික්‍රියා මාලාවකින් මෙයා හදනවානේ. ඔය තමයි ක්‍රෙබ්ස් චක්‍රය. ඊට පස්සේ මෙතනදී CoA රිලීස් වෙනවා. මෙතන වාර මතකද? එකේ කතා දෙකයි දෙකේ කතාවයි තුනේ කතාවයි මතකද? එකේ කතා දෙකයි දෙකේ කතාවයි තුනේ කතාවයි. එහෙමයි ඉතින් අපි කියන්නේ. දැන් කතා මතක නැති වෙනම කතාවක්. හරි. රයිට්. අපි යා. ශූන්‍යෂ්ටික සෛලවල මයිටොකොන්ඩ්‍රියා පූරකයේදී. හරි. ඒක හරි. ග්ලූකෝස් වල සවායු ශ්වසනයේදී වැඩිම ATP අණු සංඛ්‍යාවක්.
නෑනේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයනේ. එහිදී කාබොක්සිල් හරණය සිදුවේ. මේකෙදී කාබොක්සිල් හරණය වෙනවද? පුතේ කාබන් ඩයොක්සයිඩ් රිලීස් වෙනවනේ. එතකොට ඒක හරි. කාබන් ඩයොක්සයිඩ් රිලීස් වෙනවා. ඔය කතාව හරි. ඔක්සිකරණ ප්‍රතික්‍රියා මගින් FADH2 හා NADH ඔක්සිකරණ නෙමේ හරණ නේද වෙන්න ඕනේ. ඔක්සි හරණ ප්‍රතික්‍රියා මගින්. හැබැයි වැඩේ තියෙන්නේ ඒක තිබ්බ නේද රිසෝස් එකේ වාක්‍යයක් විදිහට. තිබ්බා. චුට්ට රිසෝස් එකේ මම ඕක දැන් මේ කියන්නේ තවත් කෙනෙක් ඔක්සි හරණේ වෙනවා තවත් කෙනෙක් ඔක්සි කරණේ වෙනවා. හරණේ කරණේ. පුතේ වාක්‍යයක් තියෙනවද බලන්න පොත තියෙන ළමෙක් තියෙනවා මට මතක විදිහට. තියෙනවද? ඔහොම වාක්‍යයක් තිබ්බ වගේ මතකයි මට. ඔක්සි කරන කියලා තියෙනවානේ. මෙතන තියෙන මොකද්ද? කරන උනේ. දැක්කනේ. ඔය වාක්‍යෙම තියෙනව නේද? ගණ්ඩ වෙනව හරි කියලා. ඔගේ පොඩි අවුලක් තියෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. මේ අහනෝ අවුල මොකද්ද කියලා? දැන් නම් ඇඬිලා ඉන්නේ නේ. අඬන්න එපා මේ බාන් මේ. FAD කියන කෙනා අහන්න. FADH වෙනවා කියන්න. FAD plus මට මතකද? ඒතර එහෙම වෙන්නේ හයිඩ්‍රජන් අරගෙනනේ. මෙයා මෙයා බවට පත් වෙන්නේ හයිඩ්‍රජන් අරගෙනනේ. ඒතර අපි කියන්නේ මේකට ඔක්සි හරණයක් කියලා කියන්නේ. හැබැයි මෙතන කියන්නේ ඔක්සි කරන ප්‍රතික්‍රියා. අවුලක් නැහැ. ඉතින් වෙන කෙනෙක් කරණේ වෙනවා මෙයා හරණේ වෙනවා. නමුත් ඒ වාක්‍ය හරි. ඊළඟ ඇසිටයිල් CoA අතරමැදි සංයෝගයක් වේ. පුතේ එදන්නේ පටන් ගන්න අතරමැදි සංයෝගයක් වේ කියන එක පොඩි ප්‍රශ්න ගැටලුවක් නේ. ඈ ඇසිටයිල් CoA කොහමද ඇසිටයිල් එතන වාක්‍ය දීලා තියෙන්නේ පොඩ්ඩක් බලන්නකෝ. කොහමද දීලා තියෙන්නේ බලන්න කියන්නේ. පටන් ගන්න තැන ඇසිටයිල් CoA පටන් ගන්න තැන හරි ඇති. ඒ වාක්‍ය කියන්නේ කොහමස වාක්‍යයක් තියෙනවා නම් හරි ඉතින් කොහම තියෙන්නේ ඇසිටයිල් CoA අතරමැදි සංයෝගයක් වේ. හැබැයි ඉතින් මේක චක්‍රයක් විදිහට සැලකුවොත් අවුලකුත් නැහැ. චක්‍රයක්නේ. එන අමාරු ඉතින් රිසෝස් එකේ තියෙන වාක්‍යමයි ගන්න වෙන්නේ. පුතේ කොහම තියෙන්නේ ඒක? එහෙම එකක් නැද්ද? බලන්න වෙනම අතරමැදි සංයෝග කියලා කොහෙද තියෙනවද කියලා. පුතේ මට ඔය පොත දෙන්න තරහ නැතු. මේ බලන්න. දැන් මේ තමයි ක්‍රෙබ්ස් චක්‍රය නේ. මේ තමයි ක්‍රෙබ්ස් චක්‍රය. පයිරුවේට් ඇසිටයිල් සහ එන්සයිම් මේ වෙලා තමයි වැඩේ පටන් ගන්නෙ. එතකොට මේක චක්‍රයට අයිති එකක් නෙමෙයිනේ. කියන්නේ චක්‍රයේ පටන් ගැම්මට අයිති. ඒක මේ රවුමේ නෑනේ. රවුමේ දුවන්නේ නෑ ඒක. දැන් මට කියන්නකො සිට්‍රේට් වලින් ඔක්සලෝ ඇසිටේට් හදනවා. ඔක්සලෝ ඇසිටේට් වලින් ආය ඇසිටයිල් හදනවද? ඒ නිසා බෑනේ. එතකොට හරියව ACD නේ. ඕකෙත් උත්තරේ වැරදි. දෙක දාන්න වෙන්නේ ACD. පහ නමේ දෙක. මං හිතන්නේ ඕකට පහ දීලා ඇත්තේ මේ කරන කියන කතාවත් එක්ක. කරන කියන කතාවත් එක්ක. හරි. ඔයා ලියාගන්නේ D පිළිතුර ළඟ රිසෝස් එකේ වාක්‍යයක් කියලා ලියාගන්න. රිසෝස් එකේ වාක්‍යයක් හින ගහන්න කියලා ලියාගන්න. දීලා තියෙන. මං කියන්නේ නෙමෙයි හින ගහන්න කිව්වේ නරකක් වෙන්න නෙමෙයි. හරි. නරකක් වෙන්න නෙමෙයි මම මේ කිව්වේ. මේ කෙලින්ම මේ හින ගහන්න දීලා තියෙන වාක්‍යයක්. හරි. හරි. මම මේ කිසිම ප්‍රශ්නයකට පෙර සූදානමක් ඇතුව කටපාඩම් කරන් ඇවිල්ලා නෙමෙයි මේ කියන්නේ. හරි. ඒ නිසා ඔයාලා උදව් කරන්න ඕනේ මේකට. දැන් බොහොම මාරුවෙන් අර නේද ආලෝක ප්‍රතික්‍රියාවත් අපි මතක් කරගත්තේ. බයෝ කියන්නේ ඕක තමයි தત્වේ. ඉතින් ඔහොම තියේදී ළමයි ඇවිල්ලා අහනවා සර් මේ මතක හිටින්නේ නැහනේ. නේ ළමයි ඇවිල්ලා අහනවා මේ ප්‍රශ්න. හරි ගොඩක් ළමයි අහනවා විභාග ලම්බෙද්දී සර් මතක හිටියා කියන්නේ මොකද කරන්න කියලා අහනවා. ඉතියා කො මට මතකත් නැහැ. හරි. ඔය තමයි කතාව. එහෙම අමාරුයි බයෝ පාඩම් කරගන්න.
හරි. ආකියා අධිරායදානීය පිළිබඳ වැරදි එක අහන්නේ. සෛලබිත්තියේ පෙප්ටිඩෝග්ලයිකන් වැරදි නේද? ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ්නේ. හරි. එහෙම නේද? ආකියා අධිරායදානීය. ඔව්නේ. ආ මේ නැත කියලා තියෙන්නේ අප්පා. ෂූ. ඔව් නැත තමයි ඉතින්. නැතනේ නැත නැත. ඌ ඉපාගෙන. සමහර ජානවල ඉන්ට්‍රෝන මට මතකයි චූටි ඊතලයක් ටිකක් ලොකු ඊතලයක් ලොකු ඊතලයක් කිව්වේ ඌ පිස්සු හැදෙනවා නේ මං හිතන්නේ ආකියාවල තමයි ඔය සමහර ජානවල කතාව තියෙන්නේ ඔව් ආකියාවල තමයි හරි ඔය කතාව හරි අතන කලාතුරකින් හමුවේ මෙතන සමහර ජානවල හමුවේ ඊට පස්සේ ඊටා සුලබව හම්බෙනවා කියලා තියෙන්නේ බහුලව හම්බේ ඔව් එහෙම තමයි ෂුව කතාව හරි උත්තරේ හතර වෙනනම් හරියන්නත් එපේ හරි පැහැදිලිනේ කතාව වෙලාට උත්තරේ දෙන්නේ ප්‍රෝටීන සංස්ලේෂණය ෆෝමයිල් මෙතියොනින් වලින් මෙති ෆෝමයිල් මෙතියොනින් අපෝ බෑ මෙතියොනින් 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 ෆෝමයිල් නෙමෙයි මෙතියොනින් සෛල පටල ලිපිඩ වල හයිඩ්‍රෝකාබන් දාම ශාකනේ වී නැත පොඩයින් දෙපැත්තේ දෙන්න නැත නේද මැද ඇත වැරදි මැද ඇතත් නෙමෙයි සමහර ඒව කොහෙද කියලා තියෙන්නේ සමහර ඒව ඇත කියලා තියෙන්නේ බලන්න බලන්න හරි පිස්සු හැදෙයි හොඳේ පිස්සු හැදෙයි ආය සෙල්ලන්නේ බයෝ හරි ප්‍රතිජීවල සංවේදී නොවේ බැක්ටීරියා වෙනවා ඔව්නේ බැක්ටීරියාන වෙන්නේ නොවේ කියන එක හරි එතකොට රයිට් හප්පට සිරි පාතනෝත් භවය කෙලිය තාප්පෙට හරි පාතනෝත් භවය කෝ පාතනෝද්භවයේ මතකද පාතනෝද්භවයට හේතුවක් විය හැක්කේ මොකද්ද මේ කොහෙද මේක තියෙන්නේ පාතනෝද්භවයේ ප්‍රවේණී පාඩමේද ශාකේ පාඩමේ නේද පාතනෝද්භවය එතකොට මේ පාතනෝද්භවය නේද බලමු හේතුවක් විය හැක්කේ අනූනණයෙන් ද්විගුණ ඩිම්බයක් හට ගැනීම ඉසලා උත්තර නිකන් ඔය උඩ බුඩින් පල්නේ යම් බලන්න සංසේචනයේ නොවි ඩිම්බකෝෂයේ ඵලයක් බවට පත්වීම පාතනෝත්භවය පාතනෝත්භවය පාතනෝ ඵලණය පුතේ පාතනෝ ඵලණේ නේද බී පාතනෝ ඵලණය ඒකනම් සුවර් වැරදි එතන එන්න ඕනේ පාතනෝ ඵලණය බැටරි චුට්ටක් මාරු කරන් ඉමු C ඒක ගුණ ඩිම්බයේ ද්‍රවීය නිෂ්ටිය සමග හා වීම මේ මෙහෙ මේවා තිබ්බනේ ඒ තිබ්බේ කොතනද ප්‍රවේණික ද්‍රව්‍ය ද්විකරණයේ වීමෙන් අණ්ඩයේ දියුණු ගුණය ඒකත් තිබ්බනේ පුෂ්පයේ පරාගණයට ලක් නොවීම ඒක සම්බන්ධයක් නැහැනේ පාතනෝත්භවණයට පාතනෝත්භවයට හේතුවක් විය හැක්කේ පරාගණයට ලක් නොවීම ඒක සම්බන්ධයක් ගන්න බෑනේ පොඩ්ඩක් බලන්න ශාකේ පාඩමේ අවසාන හරියේ චිත බලන්න උතේ ප්‍රශ්න වලට අදාළව පාඩම් කරනවා කියන්නේ තමුතුම ආර්ට් එකක් නේ හරි ප්‍රශ්න වලට අදාළව අන්න තියෙනවා 155 පිටුවේ පාතනෝත් භවනේදී පාතනෝ භවයේදී මොකද්ද අනුුණණයෙන් ද්විගුණ අණ්ඩයක් හට ගැනීම. ඒක ගුණ අණ්ඩයේ ද්‍රව්‍ය නිෂ්ටියක් සමග පෑහීම. ඩිම්බයේ ප්‍රවේණික ද්‍රව්‍ය ද්විකරණය වීම. කතාව හරි එනවා. කතාව හරි. තියනවා නේද? රයිට්. ඒ කියන්නේ ඒ හරි. සීත් හරි. ඔව් ඩීත් හරි. උත්තරේ දෙක තමයි. අභ්‍යන්තර හා බාහිර උත්තේජවලට ශාක දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් සත්‍ය වන්නේ. අභ්‍යන්තර හා බාහිර උත්තේජ බලමු පුටිකා විවර වීම නිල් ආලෝක ප්‍රභාපති ග්‍රාහක ප්‍රතිචාර මගින් ආරම්භ කරයි අපට සිරි ගජ උතේ පුටිකා විවෘත වීමේ කතාව ඔයාලගේ අලුත් අප්ඩේට් එකේ නැහැ ඒක නැහැ හරි ඒ නිසා ඔයා මෙතන ඒක නෝ කියලා ලියා ගන්න නෝ ෂුවර් නෝ ඈ උචිත ආලෝක තීව්‍රතාව ලැබෙන තෙක් ඇතම් ඇට පැලවෙන්නේ නැතුව ඉන්නවා ඒක නම් හරි ඒක හරි. ඒතර අහන්නේ හරියවනේ උත්තරේ පහ එන්නේ තෙන්ට. උත්තරේ පහ එන්නේ.
කඳන් ඍණ ප්‍රභාවර්තී ලෙස වර්ධනය වීමෙන් ප්‍රභා සංශ්ලේෂණය ශක්තිමත් කරයි. වැරදීනේ, ආලෝකයේ පැත්තරනේ කඳ යන්නේ. ඒතරො ධන ප්‍රභාවර්තී, ධන ප්‍රභාවර්තී, ධන ප්‍රභාවර්තී. සෙවන මගහැරීම ෆයිටොක්‍රෝම් ප්‍රතිග්‍රාහකවල ක්‍රියාව මගින් යාමනේ වේ. ඔව් ඔව්, ෆයිටොක්‍රෝම් වලින් තමයි, ෆයිටොක්‍රෝම් වලින් තමයි. රතු ආලෝක වලින්නේ, රතු ආලෝකයේ මගින්නේ. බීජ ප්‍රවෘහණය ආරම්භ වී ටික කාලයකට පසු ගුරුත්වාවර්තනය අනේ නැහැ. බීජ ප්‍රවෘහණයත් සමගම කියලා ලියා ගන්න. බීජ ප්‍රවෘහණයත් සමගම උත්තරේ පහ. දැන් මේ කෑල්ල අපි අප්ලෝඩ් කරනවා. හරි, YouTube එක බලන ළමයි ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, සර් මේ මේක කියලා දුන්න වැරදීනේ, සර්ටත් මතක නෑනේ. හරි, ඔව් අපි ඒව හදාගමු. මෙහෙම මොනවා හරි අවුලක් තිබ්බොත්, හරි අවුලක් නෑ, මම බලනවා. කමෙන්ට් කරන්න, හරි කමෙන්ට් කරන්න. මේ ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේදී ඒක හදලා කියලා දෙන්න මොකද්ද වෙච්ච අඩුපාඩුව කියලා. හරි, රයිට්. මම මේවට සූදානම් වෙලා ආවිල්ලා කියනවා නෙමේ, මොනවා හරි ගැටලුවක් තිබ්බොත් සර් මේකට මෙහෙම එන්නේ නැද්ද, ඒවත් අහන්න. හරි, වීඩියෝ බලන කට්ටිය.